අයිබෝවන් ඔබ එක්වන්නේ ජාතික පුවත් විකාශයේ සමග මම නිශාදී බණ්ඩාරනායක මම චමින්ද ගුණරත්න මොලින් ප්‍රධාන ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඩ අපනයන දිරිගැන්වීම සඳහා බතු සංශෝධනයට ජනපතිගේ අවධානයක් ගෝලීය මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියානු කලාපයේ පළමු තැන ශ්‍රී ලංකාවට දිනකට අර්ථාපල් මෙට්‍රික් ටොන් 200 බැගින් මිලදී ගැනීමට රජයෙන් පියවර සහකාරිය සොයාගිය ගමනක අවසානය 2007 වසරෙන් පසු මුල්වරට දකුණු කොරියානු ජනාධිපතිවරයා උතුරු කොරියාවේ චාරිකාවක වනාලීන්ගෙන් ජනජීවිතයට වන බලපෑම් විවිධ ප්‍රදේශවලින් නිතර අසන්නට දකින්නට ලැබෙනවා. මේ තත්ත්වයත් සමග මිනිසුන් වගේම අලින්ගේ ජීවිතත් අපට අහිමි වෙනවා. වරද කාගෙද කොතනද කියා හඳුනාගත නොහැකි වුවත් මේ අවාසනාවන්ත තත්ත්වයක්. අද උදේ හබරණ ප්‍රදේශයෙන් වාර්තා වුණෙත් එවැනි සිදුවීමක්. කොළොන්නාව සිට මඩකලපුව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රිය පළුගස්වැව දුම්රිය ස්ථානයේ පසුකරනවත් සමග අදාළියම 4ට පමණ අනතුරකට ලක් වුණා. ඒ මාර්ගයේ හරහා ගමන්ගත් වන අලි රංචුවක් දුම්රිය ගැටීමෙන් අනතුරු සිදු වූයේ පළුගස්වැව සහ ගල්ලොයි දුම්රිය ස්ථාන අතර 127 කිලෝමීටර කණුව අසන්නේදී මෙහිදී වන අලින් තිදෙනෙකු මිය ගියා. ඒ අතර ගැබ්බර කෙනරකද සිටියා. අනතුරත් සමග දුම්රියේ එන්ජිම සහ තෙල් ටැංකි 4ක් පීලිපැනීමට ලක් වුණා. ඒ සමග කොළඹ මඩකලපුව අතර දුම්රිය ධාවනය සීමා කෙරුණා. මියගිය අලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් සිදු කරනු ලැබුවා. එහිදී ඔහු කියා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර වන අලින් දුම්රිය ගැටීම අවම කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකසන බවයි. වසරේ මේ දක්වා පමණක් දුම්රිය ගැටීමෙන් වන අලින් 7 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අලින් වැඩි වශයෙන් ගැවසෙන උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක විශේෂ සංඥා පද්ධතියක් ක්‍රියාත්මක අතර එම නිසා දුම්රිය ධාවනයේදී වන අලින්ට සිදුවන හානිය අවම වී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරියේදී තවදුරටත් මෙවැනි ක්‍රියාමාර්ග හඳුන්වා දීමට පියවර ගන්නා බවයි. වන අලින් වෙසෙන ප්‍රදේශ ආශ්‍රිතව දුම්රිය ධාවනයේදී වනජීවී නිලධාරියෙකුගේ සහය ලබා ගැනීමටද පියවර ගනුණා. දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කළේ වනාන්තර ආශ්‍රිත වංගු සහිත ප්‍රදේශවල දුම්රිය මග දෙපස විදුලි වැට ඉදිකිරීමටද යෝජනා වී ඇති බවයි. මේ අනතුරත් සමග කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට සීමා පැනවුණා. ඒ හේතුවෙන් අද රාත්‍රියේ කොළඹ මඩකලපුව අතර රාත්‍රියේ තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අපනයන ක්ෂේත්‍රයේ බාධා තවදුරටත් ඉවත් කිරීම සඳහා ඉදිරි අයවැය යෝජනා මගින් අවධානය යොමු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද සවස පැවති 2018 අපනයන සම්මාන උළෙලට එක්වෙමින්. ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා විශිෂ්ට සේවාවක් කළ අපනයනකරුවන් මෙහිදී ඇගීමට ලක් කෙරුණා. සම්මාන උළෙල මෙවර සංවිධානය කෙරුණේ 22 වැනි වරටයි. 2017-2018 වර්ෂයන්ට අදාළව ක්ෂේත්‍ර 11ක් යටතේ සම්මාන පිරිනමුණා. 1981 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලය හඳුන්වා දුන් ජනාධිපති අපනයන සම්මානය ශ්‍රී ලංකාවේ අපනයන කරුවන් සඳහා වන කීර්තිමත්ම සම්මානයයි. අපනයන ක්ෂේත්‍රයේ බාධා ඉවත් කිරීම මෙන්ම විදේශ වෙළඳපළට සුදුසු නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. අද අපේ රටේ ප්‍රධාන වශයෙන්ම ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ඉතාමත්ම වැදගත් වන්නේ අපනයන ක්ෂේත්‍රයයි. ගත වූ අවුරුදු 3මාරක් නැත්නම් 4කට ආසන්න කාලය අපනයනේ 2015 තිබූ ස්ථානයට වඩා වැඩි දුරක් අපි සුළු වශයෙන් පැමිණ තිබෙනවා. අපනයනේදී සෑම විටම දිරිමත් කිරීමට නම් අපනයන ව්‍යාපාරිකයින් මගේ අදහස නම් ඔවුන් අපනයනේ බදු වලින් සම්පූර්ණයෙන් නිදහස් විය යුතු යන්නයි. මේ ශේත්‍රයන්හි සිටින ඔබවැන්නවුන් සමග රජයේ වගකිය යුතු සියලු ආයතන නිතර සාකච්ඡාව සංවාදය හමුවීම ප්‍රශ්න හඳුනා ගැනීම ඉතාමත් අවශ්‍යයි කියා මා විශ්වාස කරනවා. 2017-18 අපනයනය පිළිබඳව විශිෂ්ටයින්ගේ ජනාධිපති සම්මාන උළෙලේදී ඔබට තිබෙන්නා වූයේ බාධාවන් ඉවත් කිරීමට අපි ඉදිරි නොවැම්බර් මාසයේ 5 වෙනිදා ඉදිරිපත් කරන අයවැය යෝජනාවලටද ඉදිරිපත් කිරීමට මේ වන විටත් සාකච්ඡා කර එහි අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරගෙන ඇති බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ සුජීව සේනසිංහ, එරන් වික්‍රමරත්න, හර්ෂද සිල්වා යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා.
ජනාධිපතිතුමා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමටද අද එක්වුණා. ඒ පැවැත්වුණේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී. ජාතික රුක්රෝපණ සතියේදී දිවයිනේ පැල 30 ලක්ෂයක් සිටුවීමට නියමිතයි. එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. විශේෂ කටයුතුවලදී පැලයක් රෝපණය කිරීමේ පුරුද්ද ඇති කළ යුතුයි. ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ ජාතික වගකීමක් ලෙස සලකා පරිසරයේ සුරකිය යුතු බවයි. රැස්වීමේදී වාරිමාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ඉදිරි සැලසුම් පිළිබඳවද අවධානය යොමු කෙරුණා. උමා ඔය ව්‍යාපෘතිය කටයුතු කඩිනම් කර ලබන වසර ආරම්භය වන විට එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට ක්‍රියා කළ යුතු බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල වංචාවක් හෝ දූෂණයක් සිදුව ඇති බවට ජනතා පැමිණිලි ලැබී තිබෙනක් ඒ පිළිබඳ සොයා බලා කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහතාට උපදෙස් දුන්නා. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ගෝලීය මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානයේ හිමිකරගෙන තිබෙනවා. මෙරට මානව සංවර්ධන ක්ෂේත්‍ර සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවල් හා සසඳන කල ඉහළ වර්ගීකරණයක් හිමිකරගෙන ඇති බවයි 2018 දර්ශකය පෙන්වා දෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන 2018 මානව සංවර්ධන වාර්තාව ඇමරිකාවේ නිව්යෝක් නුවරදී පසුගියදා ලියවුවා. සෞඛ්‍ය සම්පන්න ජීවිතය දැනුමට ඇති ප්‍රවේශය හා යහපත් ජීවන තත්ත්වයක් යන නිර්ණායකයන් මත දීර්ඝකාලීනව රටවල මානව සංවර්ධන දර්ශකය සලසා තිබෙනවා. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව රටවල් 189ක් අතරින් 76 වැනි ස්ථානයට පත්ව සිටිනවා. ඒ ලකුණු 0.77ක් හිමි කරගනිමින් ඉකුත් වසර කිහිපයේදී ගෝලීය මානව හිමිකම් දර්ශකයේ වර්ධනයක් අත්කර ගැනීමද ශ්‍රී ලංකාව ලැබූ තවත් ජයග්‍රහණයක්. මෙවර දර්ශකයේ පළමු ස්ථානයේ දිනා සිටින්නේ නෝර්වේ රාජ්‍යයයි. අවම මානව හිමිකම් දර්ශකයක් සහිත රටබවට අප්‍රිකාවේ නයිජර් පත්ව තිබෙනවා. අසල්වැසි ඉන්දියාවට හිමිවැත්තේ 130 වැනි ස්ථානයයි. ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට කර ඇති හෙළිදරව්ව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරමින් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසනවා. අග්‍රාමාත්‍යතුමා ඉල්ලා සිටින්නේ එම සිද්ධිය දේශපාලන වාසි ගැනීමට යොදා නොගන්නා ලෙසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මේ පිළිබඳව සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යතුමා අද පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියා. රටේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට මෙලෙස කුමන්ත්‍රණයක් සැලසුමක් වැඩපිළිවෙලක් තිබෙන බව ප්‍රකාශ කරන්න පැමිණිල්ලක් කරන්න පුළුවන්කම මත තියෙන තොරතුර අතිබරපතලයි. මේ සම්බන්ධව ගෙන ඇති පියවරවල් සම්පූර්ණයෙන් කුමක්ද යන්න පැහැදිලි කරනවාද? මෙතුමාගේ ප්‍රකාශනය පරීක්ෂණවලට බාධාවක්. ඒ පරීක්ෂණවලට පොළු දාන්න හදන්නේ. පරීක්ෂණවලට පොළු දාන්න හදන්නේ. නාමල් කුමාර මහතා විසින් කරන ලද හෙළිදරව්වෙන් අනාවරණය වන කරුණවල සත්‍යතාව පිළිබඳව අපක්ෂපාතීව විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරගෙන යන ලබයි. තදංගුවටගෙන මේ පරීක්ෂණ කරනවා වෙනුවට ඔහුට තව මේ පරීක්ෂණවලට බලපෑම් කරන්න ඉඩ ලැබෙන ආකාරයට මේ පරීක්ෂණේ ස්වාධීනව කෙරේ කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ? විනය කටයුතු කරන්න පුළුවන් පොලිස් කොමිසමට මූලික පරීක්ෂණය කරලා අපි අවශ්‍ය පියවර ගන්නවා. ජනාධිපතිතුමාගේ ආරක්ෂාව එතුමා සහතික කරනවා කියලා කියනවා. හැබැයි ඝාතන කුමන්ත්‍රණේ අනිත් පැත්තේ ඉන්නේ හිටපු ආරක්ෂක ලේකම්තුමා. එතුමාට කිසිම ආරක්ෂාවක් නැහැ. අතිගරු ජනාධිපතිතුමා අපේ රටේ පළවෙනි පුරවැසියා. සුමගේ ආරක්ෂාව සම්බන්ධව ආරක්ෂක අංශත් පොලිසියත් ඒ කටයුතු කරනවා. අනිත් එක්කන ලංකාවේ පුරවැසියෙක් නොවුනත් ඒ ආරක්ෂාව දෙන්න අපි කටයුතු කරනවා. එච්චරයි තියෙන්නේ. ඊයේ පැය 10ක් මේ නාමල් කියන පුද්ගලයාගෙන් කට උත්තර ගත්තා. ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙක්. මේ වෙනකොට ඔහුව හංගන්න උත්සාහයක් තියෙනවා. ඔහුව විදේශ රටකට පිටවන් කරන්න උත්සාහයක් තියෙනවා. කරුණාකරලා ඔහුට පොලිස් ආරක්ෂාව දෙන්න. ඔහුව විදේශ රටකට ගෙනියුවොත් මේ නඩුව සම්පූර්ණයෙන් අවසන් වෙනවා. පුද්ගලයා කියනවා නම් ආරක්ෂාව ඕන කියලා පැමිණිල්ල සම්බන්ධව අපි ලෑස්ති. ඒ වගේ පුද්ගලයෙක් ආරක්ෂාව දෙන්න ප්‍රොජෙක්ට් කාලයක් CID එක පරීක්ෂණ පවත්වලා ඒ CID එකේ නිලධාරීන් විසින් පොලිස් ජීප් රථයකම නැග්වලා මේ නාමල් කුමාර තමන්ගේ ගෙදරටම ඇරලුවා. මේක සම්පූර්ණ බොරුවක්. අපි අවශ්‍ය ආරක්ෂාව දීලා දිනවා. ෆැමිලි කරුවන් ආරක්ෂා කරනවා, විත්ති කරුවන් ආරක්ෂා කරනවා. ඔබතුමාලාගේ කාර්යය තමයි ෆැමිලි කරුවන් උත් ආරක්ෂා වුනේ නැහැ, විත්ති කරුවන් ආරක්ෂා වුනේ නැහැ. මේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ සිද්ධියට අදාළ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා වහාම වැඩ තහනම් කරලා අත්අඩංගුවට ගත යුතුයි ගරු කතානායකතුමනි. සාමාන්‍ය අපරාධයක් ගැන කාරණයක් තියෙනකොට ඒකයි කරන්නේ ඉස්සෙල්ලා. අපේ නීති ආසාම එමෙතුමා කිව්වා එතුමා ඒ කරුණු ටික ඔක්කොම ලබලා දෙන්නම් කියලා. සම්ප්‍රදායක් හැටියට භාගයක් තියෙනකොට සියලුම කරුණු හෙළි කරන්නේ නැහැ. දැන් මෙතුමන්ලා අපේ ජනාධිපතිතුමා ගැන පෙන්නලා තියෙන උනන්දුව ගැන මම ස්තුති කරනවා.
ඒත් එතුමා ජනාධිපති අපේක්ෂක කියලා එතුමාගේ ආරක්ෂාව අයින් කරනකොට කවුද කතා කරන්නේ මෙතන? හොඳයි. කවුද මෙතන කතා කරන්නේ? හොඳයි නේද? ඒ කැක්කු මේ වෙලාවේ තිබුණාද? දැන් මම ඇහුවා අයි මං කතා කරන්නේ නැත්තේ කියලා. මේ පිළිබඳ මම ලංකාවට ආවේ ගමන් මම පොලිස් පොලිතුමාට කිව්වා මේ ගැන විභාග කරන්න. ඒ වගේම ජනාධිපතිතුමා කියලා දිනවා. ඒ නිසා විභාගයෙන් පස්සේ අර ගතියුතු පියර කොමක්ද කියලා අපිට වාර්තා කරන්න කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාට ජීවිතේ තර්ජනයක් තියෙනවා කියලා හිතුවොත් එතුමාට ඇවිල්ලා අපෙන් ආරක්ෂා ඉල්ලන්න පුළුවන්. මං දන්න හැටියට මේ දවස්වල ඉතින් එතන යන අර්බුදය අනුව භාග්‍යලාවට ඒකත් අපිට ලැබලා දෙන්න. ඒකට කිසිම සැකයක් තියන්න එපා. මේ ඉතින් මේකෙන් මේ නිකන් දේශපාලන වාසිය හදන්න යන්න එපා. මේක ආරම්භ කර ජනාධිපතිතුමා ගැන අන්තිමට අවසන් කරේ පොලිස් පොලිතුමා ගැන. ජනාධිපතිතුමා ඝාතනය කරන්න කියලා දිනේෂ් ගුණවර්ධන මන්තුමා මේ ප්‍රශ්නේ නැග්ගුවා. මේක අවසන් වෙලා තියෙන්නේ පොලිස් පොලිතුමා ගැන. ප්‍රශ්නේ තියෙන්නේ පොලිස් පොලිතුමා එක්ක. ඒ විභාග කරගෙන යන්න දැන් දෙන්න ජනාධිපතිතුමා කිව්ව හැටියට CID එකට බාර දීලා පොලිස් පොලිතුමා කියලා තියෙනවා ජනාධිපතිතුමා කියලා දැන් පොලිස් කොමිසම ගේ තමයි මම කියලා තියෙනවා. දැන් වාර්තා වෙනකන් ඉන්නේ. මිනිස් සමාජයේ බොහෝ විට අරගල කරන්නේ භූමිය සඳහා. සත්ව සමාජයේත් මෙය නැතුවම නොවේ. නමුත් අලියතුන් අරගල කරන්නේ භූමියට නම් නෙවෙයි. තම සහකාරිය සොයා ගැනීම සඳහා. මෙහි අවසන් ප්‍රතිඵලය ඇතැම් විට එක් අයෙකුගේ හෝ දෙදෙනාගේම මරණය වෙන්න පුළුවන්. එහි ආසන්නතම සිදුවීම කලාවැව ජාතික උද්‍යානයෙන් පසුගියදා වාර්තා වුණා. මෙවැනි සිදුවීම් තම සහකාරිය සොයා යන ගමනේදී අලිරංචු අතර සිදුවන ස්වභාවික සිද්ධීන් බවයි සත්ව විද්‍යාඥ පරිසරවේදී සුජීව චන්දන මහතා පවසන්නේ. මෙරට අලියතුන් මාතෘමූලික සමාජයක් තුළ ජීවත් වන සමාජශීලී සත්ව කොට්ටාශයක්. රංචුවේ නායකත්වය පැවරෙන්නේ වැඩිමහල් ඇතින්නටයි. රංචුව පුරාම සිටින්නේ වයසෙන් මුහුකුරා නොගිය පැටවුන් සහ වැඩිමහලු ඇතින්නයන්. අවුරුදු 13-14 පමණ වයසේ පිරිමි සතුන්ද බොහෝ විට රංචු තුළ දැකිය හැකි. එහෙත් 15-16 වයසේ පිරිමි සතුන් එම රංචුවෙන් ඉවත්වන්නේ ඔවුන් ලිංගිකව මුහුකුරා යන බැවින්. එලෙස රංචුවෙන් පිට නොවුනහොත් නායිකාව හෝ වැඩිමහල් ඇතින්න විසින් එම සතුන් රංචුවෙන් එනවා දමනවා. කිසිම අලියෙක් තමන්ගේ රංචුවේ සමාජිකාවක් සමග, ඒ කියන්නේ එයාගේ රංචුවේ ඉන්නේ එයාගේ නංගිලා වෙන්න පුළුවන්, අක්කලා වෙන්න පුළුවන්, නැන්දලා වෙන්න පුළුවන්, ඒ වගේ අයත් සමග ලිංගිකව එකතු වෙන්නේ නැහැ. රංචුවෙන් පිටමන් කරන ලද තරුණ අලි සමහර විට දෙන්නෙක්, තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් වශයෙන් හෝ තනි තනිවම වනයේ ජීවත් වෙනවා. එසේ රංචුවෙන් පිටමන්ව සිටින අලියෙකු මදභාවයට පැමිණි පසු එකම අභිප්‍රාය වන්නේ තමාට සුදුසු සහකාරියක සොයා ගැනීමයි. ඒ සඳහා කිලෝමීටර 25ක් 30ක් පුරා වනය තුළ සැරිසරන එමාලියා තම සහකාරිය සිටින රංචුව සොයා ගන්න අතර සිය අවශ්‍යතාව සපුරා ගැනීමට එන සෙසු අලින් සමග සටනට එළඹෙනවා. විශේෂයෙන් තාම ශක්තිමත් සුදුසු පිරිමි අලියෙක් තමයි රංචුවේ සිටින ඇතින්නක් සමග එකතු වන්නේ. ඒ කාර්ය සඳහා ඔවුන් නිරන්තරයෙන්ම අරගලයක යෙදෙනවා. එම ගැටුම සමහර විට දවස් 3-4-5 හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් දුරට දිව යන්න පුළුවන්. එවැනි අවස්ථාවල හුඟක් වෙලාවට උරුවලයා පලා යනවා. නමුත් පලා යන්න අකමැති සතුන් දිගින් දිගටම සටන් කරනවා. එම අවස්ථාවේ ඉවර වෙන්නේ එක සත්වයෙක් මිය යාමේ හෝ දෙදෙනාම මිය යාමේ. කණ්ඩායම් කිහිපයකට නායකත්වය දුන් මෙම අලියාද පසුගියදා දැඩි ප්‍රහාරයට ලක්ව මිය ගියේ එම ස්වභාවික සංසිද්ධිය මතයි. අලියා මිය යාමත් සමග සිරුර අසලට සෙසු අලින් රංචු වශයෙන් පැමිණියා. මෙහිදී මියගොස් සිටි අලියා ස්පර්ශ කරමින් ඒ අසල කුඩා අලි පැටවුන්ද ගැවසෙන දුටු බවයි අපවාර්තාකරු පැවසුවේ. ප්‍රහාරය එල්ල කළ දීගදන්තු පළමු හස්තියා මියගිය අලියාගේ රංචුවේ සිටි තවත් අලියෙකුටද පහර දී තිබෙනවා. අලි කිසිම දවසක තමන්ගේ වැයික්කිය, එහෙම නැත්නම් තමන්ගේ ටෙරිටරි එක වෙනුවෙන් සටන් වදින සතුන් නෙමෙයි. වෙනස් සතුන් වගේ ඔවුන් සටන් කරන්නේ නැහැ තමන්ගේ භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා. නමුත් ඔවුන් ඉතා දරුණු ලෙස සටන් වදිනවා සහකාරියක් තෝරා ගැනීමේදී. එවිට තමන්ට අවශ්‍යතාවය සපුරාගත නොහැකි වෙලා ඊළඟ ප්‍රතිවාදියා මිය ගිය පසු තවත් ප්‍රතිවාදියෙක් ආවත් ඔහු සමගත් සටන් වදිනවා. අවසානයේ ශක්තිමත් සත්වයා සහකාරියට හිමිකම් කියන අතර එහි අවසන් ඵලය වනුයේ නිරෝගීමත් පැටවකු බිහි කර ගැනීම බවයි පරිසර විද්‍යාඥයින් පවසන්නේ. දේශපාලන කරලියේ තොරතුරු ගෙන යන පොලිටිකල් රවුන්ඩ් අප විශේෂාංගය දැන්. හිටපු ජ
ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය ගැන විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයට ජාතික මහජන සභාව ප්‍රතිචාර දක්වූ මහින්ද රාජපක්ෂ මහත්මයාට ආරාධනාවක් ලැබුණා. ඒ ආරාධනාව අනුව එතුව ගියා. එතුමාගේ ගෙලට ඉන්දියාව මල් මාලේ දැම්මට අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ජාතියේ ගෙලට වදමල් මාලේ දාන්නව නම් අපි ඒකට එකඟ වෙන්නේ නැහැ. දැන් අපි දැක්කම ඉන්දියානු ගමනත් එක්ක විමල් වීරවංශ මහත්තයාට උනේ හරියට අර බලල පොල්ලත්තේ වහරුවාම මොකද්ද වෙන්නේ? හත් පොලේ ගාගත්තා. අන්න ඒ වගේ වැඩක් තමයි විමල් වීරවංශ මහත්තයාට වෙලා තියෙන්නේ. විමල් වීරවංශ මහත්තයා ඊයේ ඇවිල්ලා කියනවා මාධ්‍ය ඉස්සරහට අහිඳ මහත්තයාට මල් මාලා දැම්මට කමක් නැහැ. ජාතියට වද මල් මාලා දාන්න එපයි කියලා. කාටද කියන්නේ? ඉන්දියාව. මොකටද ඉන්දියාවට තර්ජනය කරන්නේ? ඉන්දියාවට නෙමෙයි තර්ජනය කරන්න ඕනේ. ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියානු දේශපාලනඥයෝ ඉස්සරහා මත්තල ඉන්දියාවට දුන්නට කමක් නැහැ කියන කිව්වට ආ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සාටකෙන් අල්ලගන්න ඉන්දියාවේ කාට පුප්පල හරියන්නේ නැහැ. ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති නයිකන්දරාව පිළිබඳ පැහැදිලි කළ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා දසලස්මක් නැ පෞද්ගලික බලකාමයේ පමණ ඉතින් අපි මේ ආණ්ඩුව අර බාරගත්තයි පස්සේ අවුරුදු 3ක් නෑ ගෙවුවා මහින්ද රාජපක්ෂ හිටියනම් ණය ගෙවන්න බැරුව රට අනාථ වෙනවා නමුත් ජනාධිපතිතුමාට අගපැතුමාටයි පුළඟුණ ණය ගෙවන්න දැන් මේ අවුරුද්දේ අපි කියනවා මහින්ද රාජපක්ෂ ගත්ත ණයට ඉතුමා පෝස්ට් සිටි එකට ණය ගත්තා සත පහක ආදායමක් නැ හම්මන්තොට වරා හැදුවා සත පහක ආදායමක් නැ මත්තල හැදුවා සත පහක ආදායමක් නැ මේ අවුරුද්දේ අපිට ගෙවන්න තියෙනවා 1.9 ට්‍රිලියන් ට්‍රිලියන 1.9 බිලියන් වේ ට්‍රිලියන ලංකාවට අවශ්‍ය වන්නේ කවර අන්දමේ නායකත්වයක්ද යන්න පිළිබඳව වයඹ පළාත් ප්‍රධාන සංඝ නායක පූජ්‍ය මුගුණ වටවන සිද්ධාර්ථ හිමියන් මෙලෙස අදහස් පළ කළා. අපිට අවශ්‍යයි ඇත්ත කතා කරන නායක. අවංකවම තේසෙන්ම අධිකරණයට බලපෑම් නොකර නායකව මේක හරියට මැණික් ගන්නවා වගේ වැඩක්. රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ කළු පුත ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා පැවසුවේ මෙවැන්න. රෝහිත අබේගුණවර්ධන කියලා තියෙනවා මේ කළු පොතක් ගැන. කළු පොතක සටහන් කරනවා. කළු පොත සටහන් කරන්න දෙයක් නැහැ. මේ අවුරුදු එකහමාරය ඇතුලේ අනිවාර්යයෙන්ම කළු පොතක සටහන් වෙනවා. ඒගොල්ලෝගේ අනාගතය. මොකද මේ කරලා තියෙන හොරකණුයි, ආ මැරකණුයි, ලැජ්ජයිනේ. රටේ ජනතාවේ කී දෙනෙක් අතුරුදන් වුණාද? අවධානය අධිකරණ පුවත් කිහිපයක් වෙත. හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියමල් රංගජීව යන අය ලබන දෙවනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඔවුන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය වීම සම්බන්ධයෙන්. කරුණු සලකා බැලීමෙන් පසු පරීක්ෂණවල ප්‍රගතිය දක්වන වාර්තාවක් ලැබෙන දෙවැනි දින ඉදිරිපත් කරන ලෙසද අධිකරණයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා. හිටපු මාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුද්ගලික ලේකම් මොහොමඩ් සකීර් සහ සතුස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන අය හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබීමට කුරුණෑගල මහාධිකරණය අද නියෝග කළා. 2013 වසරේදී කුරුණෑගල යන්තම්පලාව ප්‍රදේශයේ ලංකා සතුස ශාඛාව ඇතුළු සතුස ශාඛා තුනකින් චක්‍රලේක වලට පටහැනි ලෙස රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදීගෙන සාවද්‍ය මුදල් පරිහරණයක් සිදු කර ඇති බවට ඔවුන් චෝදනා ලැබ සිටිනවා. මෙහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ලේකම්වරයෙකු සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ අදාළ භාණ්ඩ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිළිඳු ජනතාවට බෙදා දීමට ලබාගත් බව සඳහන් කර තිබුණද ඒවා බෙදා දුන්නේද නැද්ද යන්න පිළිබඳව තමා දැන නොසිටි බවයි. රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ හිටපු පාලක මහගමගේ ගාමිණී මහතා ලබන දෙවනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ජපානයේ සිට ආනයනය කළ වසර 10කට වඩා පෙරණි වාහන දෙකක් නීත්‍යානුකූල ආකාරයෙන් නිදහස් කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 2ක මුදලක් ඉල්ලා ඒ ලබාගත් බවට චෝදනා කරමින් සැකකරු අත්අඩංගුවටගෙන තිබුණේ අල්ලස් කොමිසම විසේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ලැබෙන තුරු තමන් ඇතුළු පිරිසට එරෙහිව ගොනු කර ඇති අධිකරණයට අපහාස කිරීමේ චෝදනා විභාගයට ගැනීම කල්තබන්නයි උතුරු පළාත් ප්‍රධාන මාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා ඇතුළු පිරිසක් කළ ඉල්ලීම අභියෝජනාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කරනු ලැබුවා. තවත් දේශීය පුවත් කිහිපයක් ලොහොඩෙන්. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සූර්ය බලශක්ති උත්පාදන යෝජනා ක්‍රමය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 8000ක් ලැබී තිබෙනවා. ඊට අදාළ ණය ගිවිසුම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද අත්සන් තිබුණා. අපනයන මූලික කරගත් ආර්ථිකයක් විහිකිරීම සඳහා ව්‍යවසායකයන් බලකැන්වීම මේ යටතේ සිදු කෙරෙනවා. සූර්ය බලශක්ති උත්පාදන වැඩසටහනද එහි ප්‍රධාන ව්‍යාපෘතියක්. කොවින්ට වැඩිවාසි සහිත වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එක් ගොවි මහතුගින් මෙතෙක් මිලදී ගනු ලැබූ කිලෝ 3000ක් වූ වී ප්‍රමාණය කිලෝ 5000 දක්වා ඉහළ නැංවීමටයි පියවරගෙන ඇත්තේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සන්තේෂයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එළවලු සහ පළතුරු ගබඩා කිරීමේ මෙරට විශාලතම ශීතාගාරය දඹුල්ලේ ඉදිකිරීමට නියමිතයි. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට ඉන්දිය රජයේ නියෝජිතයන් සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය ඊයේ අසන් තැබුවා. ඒ කොළඹ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේදී පළාත් සභා සීමා නිර්ණ කොමිෂන් සභා වාර්තාව සමාලෝචනය කිරීමට කථානායකවරයා විසින් පත් කරන ලද පංචපුද්ගල සීමා නිර්ණය සමාලෝචන කමිටුවේ මීළඟ රැස්වීම ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුවේ කමිටු අංක 3 දී පැවැත්වෙනවා. අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඊට සියලු දේශපාලන පක්ෂ නායකින් සහභාගී වීමට නියමිතයි. නාවික හමුදාවේ පිරිසක් විසින් 2008 වසරේදී තරුණීන් 11 දෙනෙකු අතුරුදන් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අතුරුදන් වූවන්ගේ පවුල් එකමුතුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත පෙස්සමක් බාර දීමට පියවරගෙන තිබෙනවා. ඔවුන් එහි පිටපත් මෙරට විදේශ තානාපති කාර්යාල වෙතද බාර දෙනු ලැබුවා. ඔවුන් ඉල්ලා සිටින්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණයේ ඉටු කර දෙන ලෙසයි. මුතුරාජවල ප්‍රදේශයේ ගංවතුර පාලනය සඳහා රුපියල් මිලියන 201 වියදමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. එහි පළමු අදියර අද විවෘත කෙරුණා. ඒ අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. මීගම කලපුව සහ කැලණි ගඟ අතර ජලය බැස යාමේ පද්ධතියක් නොමැති වීම හේතුවෙන් උස්වට කෙයියාව මුතුරාජවල ජායල කඳානවැණි ප්‍රදේශ වැසිදිනවලදී ගංවතුර තර්ජනයට හසු වෙනවා. ඊට පිළියමක් ලෙස වැසි ජලය බැස යාම සඳහා දික්කෝවිට ප්‍රදේශයේ ගංවතුර පාලන දොරටු පද්ධතිය ඉදිකරනු ලැබුවා. ගංවතුර දිනවලදී මෙම දොරටු විවෘත කර වැඩි ජලය මුහුදට ගලා යාමට සැලැස්වීම එමගින් සිදු කරනවා. ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍ය ජෝන් අමරතුංග මහතා දක්ව සිටියා. මේ ව්‍යාපෘති වලදී එන විරෝධතාවයන් ඉතාම ආත්මාර්ථකාමී විදිහට ඇතැම් අය ක්‍රියාත්මක කරන. ඒ මගින් පොදු මහජනයාට වෙන්න තියෙන සේවය නැති කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. දුරදිග බලලා හැමෝගෙම සහයෝගය මේ ගංවතුරු පාලනය කරන්න මේ ප්‍රදේශයට අත්‍යවශ්‍යයි. අපි බලාපොරොත්තු වෙනවා උතුරු කොළඹ නිදහස් චතුරාශ්‍රයාවට ප්‍රදේශ ආදී ප්‍රදේශවල තියෙන ජලය පොළොව යටින් යන උමං මාර්ග පද්ධතියක් මගින් ගෙනියන්න. ඌපරණගම සහ බණ්ඩාරවැල ප්‍රදේශයන්හි අර්ථාපල් ගොවීන්ගෙන් දිනකට අර්ථාපල් මෙට්‍රික් ටොන් 200 බැගින් හෙට සිට මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. කිලෝවක් ගනු ලබන්නේ රුපියල් 9704 මිලකටයි. ප්‍රදේශයේ හෙක්ටයාර 20,000ක පමණ මෙවර අර්ථාපල් වගා කර තිබෙනවා. ගොවීන් පවසන්නේ මෙට්‍රික් ටොන් 5,000ක පමණ අස්වැන්නක් ඉන් බලාපොරොත්තු වන බවයි. අස්වනු නෙලීම මේ දිනවල සිදු කෙරෙන අතර මිල පහත වැටීමේ ගැටලුවට විසඳුම් ලබා දීමට රජය පියවරගෙන තිබෙනවා. නියගේ පවතින ප්‍රදේශවලට රජය ලබා දෙන සහනාධාර සඳහා අර්ථාපල්ද ඇතුළත් කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ සමුපකාර දෙපාර්තමේන්තුව එක්ව අර්ථාපල් මිලදී ගැනීමට සූදානම් බව අද පැවති සාකච්ඡාවකදී අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ප්‍රකාශ කළා. බදුල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය සහ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් මීට එක්ව සිටියා. මිල පහත වැටීමෙන් අසිරුතාවට පත්ව සිටි අර්ථාපල් ගොවීන්ට සහන ලබා දීම රජයේ අරමුණයි. අපිට ගොවි ජනතාව දැනුවත් කරන්නට පුළුවන් මේ වගේ මිලකට රජය මැදිහත් වෙලා මේ අර්ථපල් මිලදී ගන්නවා කියලා. එහෙම වුණාම මම හිතන්නේ පෞද්ගලික අංශයත් ඊට සමගාමීව යම් කිසි ස්ථාවරයකට එන්නට වෙනවා. උපරිම මිලක් ගොවි ජනතාවට ලබා දෙන්නටයි මේකෙදි බලාපොරොත්තු වෙන්නේ. රුපියල් 95ක් හෝ 100ක් අතර අර්ථපල් මිලදී ගන්නටයි කියලා ඉල්ලීමක් කෙරුවා. ගොවි සංවිධාන නියෝජිතයන් මෙහිදී කියා සිටියේ අර්ථාපල් ගොවියා මෙන්ම පාරිභෝගිකයාද ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි. අර්ථාපල් ගැලවීම වේගවත් නොකර ඉවසීමෙන් කටයුතු කරලා සාධාරණ මිලක් ලබා ගැනීමට හැකියාව ලැබේ කියලා විශ්වාස කරනවා. අපිට අවශ්‍යතාවයේ තියෙන මේ අතරමැදියා කියන පුද්ගලයා ඉවත් කර ගැනීම. උතුරු හා දකුණු කොරියා රාජනායක සාකච්ඡා උතුරු කොරියාවේ පියොන්යන් නගරවරදී අද පැවැත්ුණා. න්‍යෂ්ටික අවිඅත්හැරීම ප්‍රධාන තේමාවයි. 2007 වසරෙන් පසු දකුණු කොරියානු රාජනායකයෙකු උතුරු කොරියාවට ගිය පළමු අවස්ථාවද මෙයයි. දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් උතුරු කොරියාවේ පියොන්යන් නගරවරට ඊයේ ළඟා වුණා. දෙරට නායකයන් අතර මේ වසර තුල පැවැත්වෙන තුන්වෙනි සාකච්ඡාව මෙයයි. උතුරු කොරියානු ජනතාවගෙන් දකුණු කොරියානු නායකයාට හිමි වූයේ උණුසුම් පිළිගැනීම.
කොරියානු වර්ධද්වීපයේ න්‍යෂ්ටි කවි තර්ජනය පිරු දැකීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ යෝජනාවකට උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ දකුණු කොරියානු ජනාධිපතිවරයා එකඟතාව පළ කළා. අප්‍රේල් මස පැවති ඓතිහාසික රාජ්‍ය නායක සාකච්ඡාවෙන් පසු දෙරට අතර සංහිඳියාව වඩාත් තහවුරු වී තිබෙනවා. අමරිකාව සහ උතුරු කොරියාව අතර සබඳතා ඉදිරියට අත් ශක්තිමත් කිරීම සඳහා මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කිරීමට දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් එකඟතාව පළ කළා. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳවයි අද ක්‍රීඩා පුවත්තුවෙන් අපි අවධානය යොමු කරන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. ඒ ඊයේ දිනේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම හමුවේ ලද පරාජයත් සමගයි. ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර ආසියානු කුසලානිය පස්වරක් හිමිකරගෙන තිබෙනවා. මෙවර තරගාවලියේ පළමු තරගයේදී බංගලාදේශය හමුවේ පරාජයට පත් ශ්‍රී ලංකා ක්‍රීඩකීට තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් ඇෆ්ගනිස්තානය සමග ඊයේ පැවති තරගයේ ජයගැනීම අනිවාර්ය වී තිබුණා. අබුඩාබිහි ෂේක් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් පන්දු වාර 50 ඇතුළත සීලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 249ක්. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 41යි පන්දු දෙකක් අවසානයේ සීලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 158ක් පමණයි. ඒ අනුව ඇෆ්ගනිස්තානයට ලකුණු 91ක ජයක් හිමි වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එම පරාජයත් සමග ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. බී කාණ්ඩෙන් දෙවැනි වටේට සුදුසම් ලබා ගත්තේ බංගලාදේශය සහ ඇෆ්ගනිස්තානයයි. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්. වගේ තරගාවලියකදී මෙවැනි කණ්ඩායම් දෙකකට පැරදිලා කණ්ඩායම් එළියට එන එක ලොකු කල් කිරීම. මොකද අපි දැන් මුළු රටම පහතර දැම්ම මේ අවස්ථාවේදී අපි සමාවිල්ල නොය වෙනුවෙන් මොකද අපි හොඳට ක්‍රීඩා කරේ නැහැ. අපි පළවෙනි තරගයේදීත් ලකුණු 150ට දැවි ගියා. මේ තරගයේදීත් එහෙමයි පන්දුවට පහර දෙන්නම් තමයි මේ තරඟ දෙකම ඒගොල්ලන්ගේ අතින් තමයි අපි පැරදුනේ. මේ තරඟ දෙකම දැන් පන්දු යවන්නන් හොඳට පන්දු යවුවා. මධ්‍යම වයඹ උතුරු මැද දකුණ යන පළාත්වලද බදුල්ල සහ ත්‍රේකුණාමලයේ දිස්ත්‍රික්කවලද හෙට විටින් විට තරමක තද සුළං ඇති විය හැකියි. කාලකුළු විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එහි වේගය පැයට කිලෝමීටර 50ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි. මේ අතර මධ්‍යම හා සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 50ක පමණ තරමක තද වැසි හටගනු ඇති. ඉදිරිපැය 36ට අදාළ කාලගුණ වාර්තාව මේ. www.rupaninews.lk.